දැබදාලා ඇමෝටම අයිබෝවාන් සවබ දවසාක්ර එතකොටා අපි අප ටෙලිකස්සල අද තුන්වෙනි දවස විදියට තුගනි කශන එක දෙදස් විසි දෙක දරුව සඳහා දෙදස් විසි දෙක කිව්වන්ට මේක දෙදස් විසියක ඉතිං ඒලෝල් කරන ඕනම ළමෙක්ට මේ යාන්ත්‍ර විද්‍යාවතයක්ක මුසුවන ප්‍රශ්නයක්. රයි බලමු චුටිකාතන්දරයක් එතරැතියන්නේ දැන්ඔොබ මේක අපි දැන් සාමා. හතයි පනස් පහට තමයි රාත්‍රී හතයි පනස් පහට මේ කවශෂණ එක දාන්නේ. ඒ වෙලාවේ ඔන්ලයින් ටෙලිග්‍රම් රුප් එක හරහ සම්බන්ධ වෙලා මි තු සැල් ටෙිග්‍රම් ගුප් එකහර සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නයේ වෙලාවෙ ටයිමිංවොට කරලා කරන එක තමයි හොඳ. හදිසිවත් අපි මේ කර බැරිඳ දරුවන්ට එකන්න්න මේ YouTubeු එකට ෆිස්බු එක අප්ලෝඩ් කරනවා. එහෙම කරන අය නැවත මම ප්‍රශ්නය විසර කරනකොට මේ වෙලා වෙහි තලා. ඒෙ ත්තර තරන කලා ිස්කෂන එකක ුතු එක චුට්ට ලාලක් මිියි නවත් ල ්‍රශ් එක කරලා ඊට පස්සේ මනාද. උත්තරේ ඩිස්කෂණ එක බල එක තමයි වඩා යෝගය වෙන්නේ. දැම් බැලපුහම බලන්ඩ මෙතනදී. හොඳට ප්‍රශ්නයක්පි කියවෝමකු හැමෝ යි මෙතනදී ප්‍රශ්නය හැමෝම කියවන්න එතකොට බලන්න මෙහෙම. දැන් මෙතන තිීන් ඉස්කන්දය අරි. හක්මන ාෝක දිග එකයි දසම දෙකයි මීටහ වෙනෝලුඒයි හරි මෑද මෙතන ගත්තා හම එහි හරිමැද එකයි කේජී සහ හතරයි කේජී ස්කන්ධ දෙකක් එක ළඟ තබා ඇතලු. එම ස්කන්ධ දෙකා අතර ස්පෝටනයක් පිපිරීමක් නිසා. එකයි කේජී ස්කන්දය වම් පසට දොලහයි රිනේක වේගෙන් ඇතිව චලනය වේ අරි දැන දේ තකට මෙත ද . මට න එකයිකේජද දොහ මිශි වේගක් ඇතිව චලනය වේ. රාමුතුල ප්‍රෘෂ්ටේ සහ රාමුතුල ප්‍රෘෂ්ටේ ස රාමුත අබ ඇති පෘෂ්ටේ සුමටයි. රයික රාමු තියල තින දැන් මෙතනදී ගානී තියනදේ මන මේ වගේ පෙට්ටියක් තියෙනවා පෙට්ටිය තියනෙ පුතාල ප්‍රෘෂ්ටේ සුමට ප්‍රෘෂ්ටේක. අරද මේසක තියලතියන මේසේ ගත්තොත් මේසේ ඇද සුමටයි මෙට මේක ඇතුළේ පෘෂ්ටයද මේ විදිට සුමට මෙහි බොක්ෂක් ඇතුළ තියවා. මෙ දෙන්න හරිද මෙ චුටි ක්ෂ ස්කන්ඳගේ තම මෙතන දිගන්නේ අර්ද ස්කන්දවල පරාසතකොට මෙතන එකයිකේී හතරයි කේජ ස්කන්ද දෙක. මෙතන බොක්ෂකේ පැත් මෙතන මැලියම් අලෝ තින පැත්ෙ මලියන්තින ඇහ පැත්තෙ න ගම්ම එකක් ේනවා. එතකොට දැන් සුමට වනතින් එක පාට්ටමරයි මේක දිවෙන්නේ දැ මෙහෙම තියෙනවා එක පාට්ටම පුරන අභ්‍යන්තර බාල නිසා. එතකො මේ අ්‍යන්තර ලකෙන් මේක මෙහෙම බලයක් ඇතිවෙනොට F. මේෙන් මේකට මෙම බලයක් ඇතිවන මොකර අ්‍යන්තර පිපිරීම මේ පෘෂ්ටයේ සිදුවන එක පාර්්ටම ස්පෝර්ටනය. එ පිපිරීමක් සිද නහම මෙතනද දෙන්න දෙපැත්තර තල්ලුවන. දෙපත්තර තල්ලුවන. කොට එකයි කේ ජිස්කන්දේ හිට යනවා කොච්චරදද. මෙතනද දොලාහි එස් රීණයක වේගේ. දේ ඔන්න මේ මෙහට යන වේගේ තක් ගල අපිට හොයන්න්න පුලුවන් පිපිරිීමේදී ගම්මතාව සංසිතිකණ නේ. හද ගනන්න ලදම බල ොපටක් ගාන අය හැමෝම් අ උත්තරය හිතන්න ඉඩ පස කියනවා. රාමයේ දෙපස පෘෂ්ටවල මැලියම් ඇති නිසා ඒ වෙත පැමිණ ගැටන ස්කන්ද එම රාමුවයේ ඇල නොල්. තත්පරයකට වඩ අඩු කාලයකද. මෙම තත්පරයකට වඩ අඩු කාලයකදී ස්කන්ඳක රාමුවේ ඇලේ නම් කාලය තත්පරයක් වන මොහොතේ රාමුවයේ ඉදිරි කෙලවර ගමන්කර ඇති දුර අහන්නේ. අත්තටම මෙරයි මෙතනදි කාල මේ වෙනකොට ඉදිරි කෙලවර කොච්චර දුරකට ගිහිල තියනවාද කියන එක. යි මෙතනද ඉදිරි කෙලවර ගේ දුර දැන් උත්තර සැටිමීට වලින් උත්ත්‍රර පහම අපිට දීලා තියෙනවා. මෙආකාරට මේකින් නිවදික ගලපගන්න කියන එකයි අහන් ැන්තේෙනවාද අයි ප්‍රශ්යකොලො දකින්න ඔන්න මේ ආකාරයට මෙම තියනවා අදහස තනි හදායි පොඩට ීඩියෝක නවත්තල හැදවට මක් නෑ මෙ බොක්්ෂ එක තියනවා හරි මැත්්ද තියන්නේ. අර්ද මෙතන ගත්තහම මෙතන ඉඳලා. අරි මැද්‍යතිීන මෙතන ඉදලා මෙතැන්ට දුර එම ගත්තහම කියද. දසම හයයිමීට මෙතන ඉන්දලා මේතන්ට මේ මැලියම් තිීන තැනට දුර දසම හයමීට මෙතන පොඩි ත්‍රමාණ රූපයක් මේ ඇඳලතිීන්. එක පාට මේ අභ්‍යන්ත පිරිීම නිසා මේ ස්පෝර්්නය වෙලා දෙ පැත්තේ නොම දොලහකින් යන දකොට මේ ඔන්නන් ගමත සංසිද්දාල හොයන්න පුුවන් දැන් අහන්නේ පිපුරණයන් පස්සේ අවසානයේ මේක මේ පෙට්ටිය එක්කෝ මේ පැත්තට මේ පත්තරයන්න පුළුවන් කොයි පැත්තරට කියනෙ මේ චලනය වෙච්ච දුර කොච්ච්‍රර දනවාමකක්ද. තත්පරයක් වන මෝතය රාම ඉදිරි කලවර ගමන්කර ඇති ර ඉදිරි කලවර මේ පැත්ත හරි අර පැත්ත හරි පැත්තයි එකක් ොයි ගිහිලතින දුර ප්‍රමාණේ නැතම් එහෙම හිටීද පැත්තර කොට හරි ගහිල්ල තියද කියෙක උතර බින්දදුුව ත්රයක් නෑ එහම මට නොයි කලක. න හ පත්ක මේ ොඩි චලනයක් වෙනයින්නේ ගිය දුර ප්‍රමාණය තමයි අන්න එතන මෙතන තියන උත්තර පහෙන් කියද කෙලා දාහට දසේද දො හද දාහ හහිද ප්‍රශ් පොක් ේරුන්ග න කවර කරපු ැති කෙනෙකින් ඕනම් ්‍රක්්ගාල තනයෙන් කරන්න පොඩි වෙලාවක් තුළ. එම කරලා බලන එක තමයි වඩා යෝගගය. අරි තදරයි හොයි දි ප්‍රශ්නටේම උත්තරේ ිග්‍රහයට ඇතවට මොකද වෙන්න කියනෙෙන්. මේ වගේ වෙලාවක අපි ඔලුවට ගන්න ඕන කාරණාව තමයි දරුවනේ දැන්. මේ විදිහට මේ වගේ පෘෂ්ටයක තියෙනවා ඉස්කකාන්ධකම මෙතන ද හතරස් මධීන්‍යයන් රෝණ න නිකක් හෙමදිීනවා. එකයි කේජිස්කන්ධය මෙයා තියෙන්නේ එකයි කේජී මෙතන හතරයි කේජී. එතකොට මෙතනද දෙපැත්තේ පෘෂ්ට මෙහම තියනවා මෙතන පෘෂ්ටය මෙහෙම තියෙනවා. මෙතන ඉදලා මේ දසම හයයි මීට දුරින්. ම මෙතන ඉදලා හරිමත්්‍ය පිහිටි ඉදලා. මෙතන ඉදලා මේ බිදුු ඇදර්සම හයයි මීට දුරින් මෙහෙම තියෙනවා. දැක පාටතයි පුරන්නේ. පුපුරණකොට මෙයා මෙහෙට දොළහක වේගෙන් යනකොට අරි ඔන්නන් ගම් මෙතා සංසිතය අපි දැම්මොත් මෙතනදී. අරද දොලහක වේගේ මෙහට ගත්හම මෙහට තියෙන ගම්මතාවේ දෙන්නගේ ගම්මතා දෙකේ විශාලත්ව සමානයිනේ. එකවරක් දොළහා සමානයි ඕන්න මෙතන හතර වර යන වේගේ වී. එන මෙයායන්නේ කොච්චරක වේගයෙන්ද තුනයි. එමස් රින එක වේගයෙන් තමයි මෙ විසිවෙන එක තම වී කල හෙවේ. දෙපැතරම පිපිරීමන්නේ පිපිරිමේද ාහිර බලයක් එතන නෑ කෙින්ි පද්ධතියේ ගම්මතා සංසිතිය දාන්න පුළුවන් මෙතනදී. එතකොටමයාගිස්කන්දය දීල තියන ස්කන්දය පහයිකේජීවන රාමක්ත මේකටගතොතේ මෙයාගේ පද්ධතියේ. එතට මෙතන පහයිකේජීකක්තිය නොට පද්ධතියම ස්කන්ධකේන්ද්‍රය හරි. ගුත ක ෙද්‍ර ස්කන්ද කේන්ද්‍ර තන තමයිතිෙන්නේ. එන අපි දන්නවා මෙයා මෙහෙට යන්න ගියොත් දොහක වේගේ දසම හයක් යන්න ගියොත් එහෙම රි මෙයා තත්පරයටට අඩු කාලයක දී මේක ඇැබිල හැප්පෙනවා. හැප්පවෙලා ඉරි පස්සේ හැපවෙන කොටම මෙයා මෙහට යනවා මෙයා මෙහෙට යන කොට අර්ද දෙන්න හැප්ෙන තුරූක නිශල හැප්පු නැම් පස්සේ එක පාට්ටම පද්ධතියට අයිගමතතා ඇත්‍ර කොහමරි ආම්භේ පදධතිය නිශ්ලව ැතිබුණ. හම අරිේවා අවසානයේ ඇල් මෙහම හැපෙන කොට. අපේතු මේ වගේ දුරක් මෙතන ඉදිරි ක එලවර මේ පැත්තට එක් දුරක් ග්‍යාන කොටස මෙතන ඇවිිල්ලා හැ්පේෙනවා. මෙතන ඇවිල්ලා හැප්වෙනකට අවසානයේ.රි මේ කොටස මේ පදධතියගල මේ කොටස ගිල්ලා මේ පැත්ත තියෙන ගම්වල ගෑවිලා හැප්පිලා නිශ්ෂල වෙනකොට එකයි කේජී මෙතන ගනකොට අයි පද්ධතියම එකවරම මොකද වෙන්නෝන්නේ නිශ්ල වෙද ෝනි. රි පද්ධතියම පද්ධතිීම නිශ්ෂර වෙනවා. එතකොට දැ දැන් අහන්නේ දැන් මෙතන ඉදල මට කියයන්න මේ මේ කැවර ඉඳල මෙතන්ට යන්න ගියොත්තේ න්න නිකම් අපි එස්සමානයි Uුට ැ චලිත සමී කරන මෙයා මෙතන දසම හයක් මෙයා යන වේගේ දොළහයි කාලයේ T. න එතකොට යාට ගත වන කාලය ගත්ත හම යන දුර දසම හය බෙදීම දොලහනැතින් මේවා ලියන් රෝනේව නෙේ එතකොට මෙතන ගත්ත හම මෙතර දෙකයිනි. ස එකයි මෙතන බිඳුවයිස බින්දුවයි පහයි කියල එන්නේ. රයි මෙතන එන්නේ දසම හය බෙදීම දෙකනේ සරි දසම එක බෙදීම දෙකන එතකට බිඳයි බින්දුවයි පහහියි කෙන තත්පර කාලෙදී තමයි ත්පරයකට අඩු කාලෙගෙත් තමයි යා මෙතන විිල්ල හැපෙන්. ඇපිල මෙහට යනවා ඊට පස්සේ. මෙයා මෙහට යනකොටමටස් සමමාන Uුට දැමත් මෙයා දසමහය මෙයා මෙතන දල මෙතැන්ට යන් සාභේක්ෂ ගත්තතාම දසම හයයි මෙයා යන්නේ. YouTubeතුයි කාලය මනොහරිට දෑස් නම් එන් ට ෑස් නං එයායට කාලය මෙතර තත්පර දසම දෙකා ටික් එයාට වැඩි කාලයක් හැනමයාගේ වේගේ වැඩිනි අරේ එෑට දසමහා යන්න තත්පර දසම දෙකයි ගෙන් තත්පරයට අඩු ලයක් එතකොට කෝමාමරි මේක මෙයා මෙතන්ට ගිහිල්ල මෙත ැ්පෙනවත් එක්ම තත්පරයයට අඩු කාලයකද නිශ්ල වෙන. ඒකන දැන් තත්පරයක් ගත වන විට නයහන්නේ තත්පරය අඩුකාෙ ස්කන්ෙ රාමගේ ඇලේ නම් කාේ ත්පරයක් වන ොද තත්පරයක් වනො පද්ධති නිශ්ශල පද්ද නිශල ත්පයක් වනොට පද්ධතිය මෙතන දී නිශ්ශලවතියන්නේ. එතකොට එහෙම වෙනකොට පද්ධතිය දැ වැඩිස්කන්දය මේ පැත්තරනි. එතකොට මෙතන තිබුණු අර කෙන්ද්‍රේ මෙතන ගුරුත්ත කන්ද්‍රය මෙ තිබන පද්ධතිය ස්කන්ද කේන්ද්‍රේ මුලින් තිබූ තැන තියෙන්නවා. එතකට මෙ මෙ දී පද්ධතිස්කන්ද කෙද්‍රේ මෙතන ති බන මෙතට තට මුළු බර අර පහයිකේජී කෙනා මේ වගේ තනකට චලනය වන. ර මෙැතිබුණු මේ අයන්නෙත් කොහර මේ චලනය වෙන්න්න මට යම්්‍රමාණයක්ද මේක කේන්ද්‍රය රි මෙතනදී ඒක් දුර ප්‍රමාණයම චලනය වෙනවා. මතකතියාගන්න දැ පද්තිීීම ස්කන්ධ කේද්‍රයේ මෙතන තිබන පද්ධතිවීමට හිර බලක් නොදුර නිසා. අවසානයේ ඒ පිහිතිීම වෙනස්ුවත් පදධතිී ස්කන්ධ කේන්ද්‍රයේ මේ ස්සානම තියෙන්ද. ඇරි පසේ මේ ස්සාානම තියවා. කවරඩි ඇඳද නැත්තා මේ ඇඳල ට්ටක් ගාලා ඒවා ගන්න රයි ප්‍රශ්නයක ම හිතන්න ප කො තමයි හිතන්න පුරදු වෙන්. අදාළ ප්‍රශ්න වලහරි අවශ්‍යයටක් ගල මේක ඇඳගැන්න හොම ඇඳ කන මෙ මු මුලින් පිහිටේ මෙති නිස්කන්ද ඇලුනෑෙන් පස්සේ ත්‍රමයා මෙතන්ට ඇලෙන්න්න තත්වර දසම දෙකයි යන්නේ තර තත්පරයකන අඩු කාලයක ද ඇලිල අරද පද්ධතිී නිශ්ල වෙලාමයිතින් අරි මෙම තරුවත් දාල්ලිය යන්න මෙහිදී පද්ධතියේ දී පද්ධතිය මත බාහිරබලයක් නොයදුනු නිසා පෛරබලයක් නොදුන් නිසා පද්ධති ආරම්භේ නිශ්ශලවතිබූ නිසා පදති ආරම්භේ නිශ්ෂලවතිබූ නිසා පිපිරීමෙන් පසු පෙන් පසු ඉස්කන්දවල පිහිටීම් වෙනස් වුවද ඉස්කන්දවල පිහිටම් එකයිී මෙහටාව හතරයි කේජී හතරයි කජී මෙටාව පිපිරීමෙන් පසු ඉස්කදවල පිහිටීම වෙනස් වුවද පද්ධතියේ ඉස්කන්ධ කේන්ද්‍රය පදධති ස්කන්ද කේන්ද්‍රය මුල් ස්ථානයේම පිහිටියයුතුය. පදති ස්කාධ කේන්ද්‍රය මුල් ස්ථානයම පහිටිය යුතුය. අනි පදති ස්කාාඳ කේන්දරය මුල් ස්ථානයේම පිහිටියයුතුය. රයි එත ඉස්කාන්ද කේන්ද්‍රය තොර මෙයා මෙිහිටක් ගානම් මෙතන ඉඳලා මෙතන්ට දුරතිබේ එතකොට කියන. දස්සම හයන මෙතන තිබුණන මටිකමක් ැ මෙතන ඉදලා මෙතට එතකොට මෙතනඉන් දලා මෙතෙන්ටම තිබුණේ දසම හයයි දැම්මේටික් ගත්තාම. දසම හය රීන එක් කියලා මෙතැන මෙත නිදල මෙතන්ට දුර ොකදක්ස් ප්‍රමාණයක් මෙතෙතව මෙත නිදල තිබුණු මේටික් ය දුරුවල්දන්.රි දැන් අපිට ගණන්නඩ පුලන් දෙවන අවස්සාවේදී ස්කන්ධ කේන්ද්‍ර යහරායන ලක්ෂයක් පටා ගර්ණ ගැනීමෙන්. දෙවර මුළ ගූර්ණය බිඳුවෙන්නවාො. අරි ඉස්කන්ධ කේන්ද්‍රය වෙනස් වෙෙන් නෑ. මෙම දෙවන අවස්සාවේ දී. ස්කන්ද කේද්‍රය හරහන ක්ෂය වට එකන ජීවට ගූර්ණ ගැනීමෙන්. අර දෙවන අවස්සාාවේදී ස්කඳ කේන්ද්‍රය හරහැන ලක්‍ෂය වට ගූරණ ගැනීමෙන් තයි ස්කන්ද කේද්‍ර හරයන ලක්ෂය වට ගර්ණ ගන්නනුට එකයි කේජී මෙතැන තියෙන්. එනම් එක වරක් මෙතන දුර ප්‍රමාණය ගත්තොත් දසම හය දන එක්ස් කියන එක. ඊළඟට මෙතනද දන පහ වරක් මෙත මෙතන ගත්ව මේකින් ඇතිමනකු අර පැත්තර ගත්තවත් හතර වරක් ඊළඟට දස්සම හය රීන x දසම හය රීනෙක්. එතකොට මෙම ගනකොට සුළි කන්න කොට දැන් මෙතනදී එ පහX මෙ නවා හතරයික් නොට මෙතන හතරයික් න තො ීන හතරක් මෙහිට එනකොට න හතරයික් එ පහක් ධනහරක්ෂ නමXක් මෙතනින් Nක් ක්කො මේ පැත් ගත්ව දහයයි. න අතරවරක් දසමහයිෙන් අඩුවෙන් වන දසමහයා අතරවරක් දසමහෙන් දසමහයක් අඩුව නොයක ඇන ැන තුම් රක් දසම හයයි ඒක මෙතන එන්නේ එකයි දසමමාටක හයම් බෙද නොයක ඇන බිදුවවායි දසම බිඳුවයි දස්සම එකයි අටයි මීට වෙන්නේ. බිදසම එකයි අටයි මීට ිදම එකයි අටයි මීට කියලකන සැටිමීට ලින්ක් කියේද දහ අටයි දෙ සුළු කරනකොට හැකි පමණ . බෝද ඉතු ක්ම සු කරන්න නොද ම මේ ල් ඇත්තරම මේ සමන යුතු ල් හදලවලඩ උන්න. ඒවා මනසි ගත්තහැකි මෙතන වැදගත්ම පොයින්් එක තමයි පද්ධති ආරම්භේ නිශ්ෂලව තිත් බනං පද්ධතිය මට බහිරවලයක් යෙදන් නැත්තං. ඉස්කන්දවල යම්කිසි පිපිරීමක් නිසා ස්කන්දවල වෙනස් වුවද පද්ධතියේම අවසා ස්කන්ධ කේද්‍රයේ මුලින් තිබූ තැනම තියෙන් ඕන කියන ලොජික් එකතම ඔුල් ඔලොට ගන්ඩෝනේ ඉස්කන්ද කේන්ද්‍රයේ මුල් ස්ථානයම තිබ බයි කියෙන එක.රි. කො ත් මේ ්‍ර් කක කම චලි මි කරන දාලා හොයන්න්න නන ණඩමේ ඇතරම මේ ප්‍රවේග හෙව්වවා ඇතරම හොයන්න ඕනේ වනම රරික්කාද න්ද්‍ර වෙනක් වවෙන්න ඇතරම ඕනේ අදහ ඕනේ අ තත් පරයකට ඩුකාලේකද මේ ගැටිල ඇලන යි කියලත් ගයි කල න ි ගා ලන. එතකොට මයි මේ ආවශ්‍ය වෙන්නේ. වන මේවා හොයලා ගණ්ඩේ ඕන වෙන්නේ. දේ රයි එනං උතර කියයද දහට ැට මට ම ද ව ට මට එන්න. ැ පැහදිලි ලා. එතකොට ඔබ අරි මේවා අපි සාමාන්‍යයෙන් ගම්මතා සංසිතිය එක්ක අදන මූලික ගණං රටාබල තියෙන දේවල් මේවා හදන්න ඒලකට යිස්කන් ේද දැනු පිළිබඳ දැනු ප්‍රගුණණ කරගන්න ෆික් පොඩිසිියම් තැන් හොද MC ොට දයි වන තැක් ඔබට පිටිටික පුහු කරන යනවා ඉතින් මතකතියාගන්න හැම MCQ එකක්ම අරද ඔබගේ නිර්දේශයේ සිද්ධාන්ත වලින් පිට පැනල එන්නේ. අතුභවති බටේව අමාරු නැහැ. එහම එකක් අස්සේම අවසාන ඒක විදියටට සිද්ධාන්තික රර්කවනක තමයි තියන්. එක නිසා ඔබ අලුත් බවට MCකිස් වලට බයවෙන්න එපා අද හොට සිද්ධාන්ත පිවට ඒතු විසට ලස්ස ගෙන ගන්න ඉතාම තරකාන්ක කො ගනගන්න බුද්ධිය මෙහවල එක ගන්න. එතකොට ඔබට මේෝොල් පොඩ්ඩක්ත් අමාරුණු එවල් හරි රස විදින්න ොළුවන් හරිම රසවත් එතාම ප්‍රායගත් පේතියන සභවධර්ම සිද්ධී වලට තමයි අප මේ. ඒ ගලාන බ ධර්ම සිදධ මයි ද්‍යාත් ය එකක විදිහයට දැකල විසර කලතියන්නේ විසදලතිීන් එනිසා ඔබ මිරගන්න ලස්සන සභවධර්මය ඉතාම ගනිතමය රටාවකින් යුතුව සබභවධර්ම ගනම තමයි ෆිසිිස් කියන් අති සුන්දර ලස්සන සුපිරි විශෂා. අරද අර් ලෝකේ සයින්ටිස්ලා වැඩ්ඩ ිහි වෙන්නන්නේ හර දක සා ිසික් ොද ගන්න පොද ද්‍යා. ෂය ොකෝමහමලසනයි සුන්දරයි සබධර්මය රට කින දෙයක් තිනෙ ඒ රසවත් භාවයා අ ඔොලු පවිච්ච කල දකිනන්න ගත්ත හොතම මේක රසේ දැනන්න ගන්න. නැත්තන් ීරසයි නිකාහකර්කශය සංකීනයි කලා බොරුවට හිතනවා. නොතේ ංකීර්ණත්වය තුළින් ඒ රසේ දකින්න පට ගන්න එහන පුතාලා පැහැලිනිේ එන මේ ප්‍රශ්න උදයෝගෙන් කරගනයක් එනම් හැමෝටම ජයවවා උදයෝගෙන් ප්‍රබෝධෙන් වැඩකරන්න හොඳයි පුතාලා